අපිට කියන්නකෝ මේ වැඩසටහන හරහා මහජනතාව ලැබෙන මොන වගේ සහනද තියෙන්නේ? ඇත්තටම වාසනා පළවෙනි සහනය තමයි අරුණ මහත්තයා කතා කරපු විදිහට මේකෙදී තමන්ගේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වෙනවා. මේ දුම කියන්නේ ඇත්තටම නොදෙවුණු අංශුන්. අපි දන්නවා වාහනයක් ඇතුලේ වෙන්නේ ඉන්ධන දහනය වෙලා ඒකෙන් ශක්තිය නිපදිනවා. එතකොට දුම විදියට පිට වෙන්නේ අර්ධ දහනය වෙච්ච. එහෙම නැත්නම් නොදැවුණු අංශුන්. ඒ කියන්නේ අපි ශක්තිය විදියට පරිවර්තනය කරගෙන අපේ ගමන යන්න තිබ්බ ප්‍රමාණයක් තමයි මේ අපතේ යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපිට දුම නිසි ආකාරව තියාගන්නවා කියන්නේ අපේ පර්ස් එකට වාසි වැඩි කිලෝමීටර ප්‍රමාණයක් ලීටරයකින් ධාවනය කරන්න පුළුවන්. ඒක පළවෙනි කාරණේ. ඒ වගේම අනිත් පැත්තෙන් මේ විෂ දුම කියන්නේ කිසිසේත්ම සෞඛ්‍යයට හොඳ දෙයක් නෙවෙයිනේ. එතකොට ඒ හරහා එන ශ්වසනාබාධ විතරක් නෙවෙයි. අපි ඔකට කියනවා බෝ නොවන රෝග. විශේෂ වශයෙන් මේ බෝන් නොවන රෝග ව්‍යාප්තිය වැඩි වෙන්න මේ වගේ කාරණා බලපානවා. ඉතින් ඒ හරහා අපිට තියෙන සෞඛ්‍ය අවධානම අඩු වෙනවා. ඒ ඖෂධ වෙනුවෙන් යන වියදම අඩු වෙනවා. ඒ වගේම අපේ කාය ශක්තිය වැඩි වීම හරහා වැඩි වැඩක් කරන්න පුළුවන්. ඒ වගේ ඍජුවම මුදල් කරන්න බැරි ප්‍රතිලාභ රාශියකුත් එනවා. එතකොට මේක තමයි ප්‍රධාන වශයෙන්ම මේ දුම් පරීක්ෂණ නිවැරදිව තබා ගැනීම හරහා අපිට ලැබෙන ඍජු ප්‍රතිලාභ කියලා මට කියන්න.